ආයුබෝවන් ගෙවුණු දවසේ දේශපාලන සහ කාලීන තොරතුරු වල තුලන්තය කතා කරන Voice Tube Beyond News සමගින් මම නකීබ් නවාස් අදත් සුපුරුදු පරිදි මුලින්ම හෙඩ්ලයින්ස් සජිත් අනුර විවාදයට දිලිත් මැදට පණියේ රනිල්ගේ ප්ලෑන අනුරගේ නැද ජනපති වර්ණයක් ඕන නැහැ රංගේ ඇයි මේ ඔය කට්ටිය දිනදා ගත්තට අනුර සජිත් විවාදය කියන්නේ නොකෙරෙන මගුලක් කියලයි සමහරු තැන් තැන්වල දැන් කතා වෙන්නේ. සජිත් ඔය විවාදය ගැන පොඩි ආවේගයකින් වගේ අදහස් පළ කරමින් කියලා තිබුණේ කප් එක ගන්නේ මම විතරයි කියලයි. කයිය නායකයෝ එක්ක අපි සූදානම් ඕන වෙලාවක විවාදයකට යන්න. එක විවාදයක් නෙමෙයි. අපේ ආර්ථික කණ්ඩායමත් එක්ක විවාදයයි. මාත් එක්ක හරි හරියට මූණට මූණ විවාදයයි කියන එක මම මතක් කරන්න කැමතියි. මම මේ රටේ ඕනම පුද්ගලයෙකුට මාත් එක්ක ඉන්නේ කියන තරඟයට රටට වැඩක් කරන්න, ජනතාවට වැඩක් කරන්න, ජනතාවගේ බඩගින්න, කුසගින්න, දුක්ගින්න නිවාලන්න මම දන්නවා. කිසිම සැකයක් නැතුව ඒ කප් එක ගහන්නේ වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාසයි. ඔන්න යසේ මාලිමාව පැත්තෙන් අවසන් දැනුම් දීම දීලා ආර්ථික කමිටු විවාදයට අපි නැහැ කියලා හඳුන්නෙtti කියලා. සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවත් සමග විවාදයට ජාතික ජනබලවේගය සම්බන්ධ නොවන බවත් පක්ෂ නායකයන් අතර පවත්වන විවාදයට ජූනි 6 වන දින ජාතික ජනබලවේගයට සහභාගී විය හැකි බවත් සමගි ජනබලවේගය දැනුවත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙtti පවසනවා. සුනිල් එහෙව් කතාවක් කියලා තියෙන්නේ එම පක්ෂ දෙක අතර පවත්වන්නට යෝජනා වී තියෙන විවාදය පිළිබඳව අනිද්දා ජාතික විකල්ප පත්‍රයේට අදහස් පළ කරමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක අතර පවත්වන විවාදයෙන් පසුව අවශ්‍ය නම් සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමග විවාදයක් පැවැත්වීමට ජාතික ජනබලවේගය සූදානම් කියලයි සුනිල් හඳුන්නෙtti කියන්නේ. ඔන්න එයාසේ මේ විවාදයට MJP නායක දිලිත් ජයවීරත් කඩා පැනලා සජිත් නොයන විවාදයට මම සූදානම් කියලා දිලිත් අනුරට කියනවා. ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 6 වෙනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සඳහා තමා සහභාගී වීමට සූදානම් කියලයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර කියන්නේ. මගේ මිත්‍ර අනුර කුමාරත් එක්ක සාකච්ඡා දැන් එතුමා ආරාධනා කළා තියෙනවා අහිංසක රාජකීය විද්‍යාලයේ ආදිශීෂයෙක් වෙච්ච රජිත් ප්‍රේමදාසම. එතුමා අහිංසකෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ? එතුමාට ඉන්න දෙන්න. දැන් මමත් අනුර කුමාරත් තම කාලීනෙක. වයසෙ ඔව් විශ්වවිද්‍යාල උපාධියකට ටිකක් පරක්කු වෙලා නමුත් අපි දෙන්නේ ප්‍රවේශ. අපි දෙන්න විශ්වවිද්‍යාල උපාධියකුත් තරම් තියෙනවා. එතකොට මමත් සමාජයේ යම්කිසි දෙයක් ලබා ගන්න පුද්ගලයෙක් කැලේට සලකන්න පුළුවන්. ඉතින් මායත් එක්ක ගන්න රහය වෙනදා එදාපු සජිත් නොයන විවාදයක දිලිත් ජයවීරෙන්න කැමතියි කියලා පොඩක් අහනවා. මම එතුමාගේ අමාරු ප්‍රශ්න කිසිවක් අහන්නේ නැති බව එතුමාගේ ඇඳුම් පැළඳුම් ගැනවත් එතුමාගේ ව්‍යාපාරික පන්තිය ඒ චාරිකා ගැනවත් එතුමාගේ පෞද්ගලික ජීවිතය ගැනවත් කිසිදයක් මම අහන්නේවත් නැහැ. මට ඕනේ හැබැයි එතුමාට පුළුවන් මගේ නාන නාය ගැන පැණිය ගැන ඇනිජර් ගැන මට උත්තර දෙන්න. මම එතුමාට ආරාධනා කරනවා කිසිම මොන්දේ සිදුවෙයිද සජිත් නොයන විවාදයට දිලිත් මේ විවාද හුටපටය ගැන ඕගලන්ට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉස්තරහට ගේන්න ජනාධිපති වික්‍රමසිංහ උත්සාහ කරනවා කියලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් කියනවා. ජනාධිපතිවරයා හා අනුර දිසානායක අතර විශාල සම්බන්ධයක් පසුගිය කාලයේ ගොඩනැගී තිබූ බව කියන මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයා මැයි දින සංවිධානය කිරීමවලදී ආණ්ඩුවේ සහය ලබා දීම හරහා ඒ බව පෙනී ගියා කියලා කියනවා. මැයි දින රැළිය පැවැත්වීමට ජාතික ජනබලවේගය විසින් ඉල්ලූ ස්ථානය ආණ්ඩුවෙන් ලබා දුන් නමුත් එම ස්ථානය සමගි ජනබලවේගය මුලින් ඉල්ලුවද එය ලබා නොදී සිටි බවයි මුජිබුර් කියන්නේ. මේ අනුව ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායකට උදව් කරන බවත් සමගි ජනබලවේගයට වෙනස්කම් කරන බවත් මන්ත්‍රී මුජිබුර් අවධාරණය කරනවා. මුජිබුර් ඒ විදිහට රනිල් අනුර අතර ගනුදෙනුවක් ගැන කියද්දී ජනපති කාර්යාලයේ මීඩියා එක පැත්තෙන් දැන් දිගට හරහට අනුර දිසානායක ටාගට් කරගෙන දැවැන්ත සමාජ මාධ්‍ය මෙහෙයුමක් පටන් අරගෙන සති කිහිපයක් ඔය විදිහට මාලිමාවට ඇටැක් කළාට පස්සේ ජනපතිගේ පැත්තෙන්ම ජනමත සමීක්ෂණයක් කරලා මාලිමාවේ රැල්ල යම් තරමකින් අඩු වෙලා සජබේ යම් තරමකින් ඉස්සිලා ඒ සමීක්ෂණ වාර්තාවෙන් කට්ටිය කලබල වෙලා ඒ කියන්නේ අනුරට ගහද්දී සජිත් ඉස්සිලා ආණ්ඩුවේ ලොක්කෝ ඒක සීරියස් අරගෙන කියලායි ආරංචි. ඒ ආරංචි වල හැටියට ජවිපෙට එරෙහි සමාජ මාධ්‍ය මෙහෙයුමේ සැර තරමකින් අඩු කරන්න කියලාලු. ඔය මුජුබුරට අහු වෙලා තියෙන්නේ ඒ කෑල්ල විතරයි.
ඔය අසේ මුජිබුර්ගේ පැත්තෙන් සමහරු කියන්නේ සජිත් මුජිබුර් රතුළු කිහිප දෙනෙකුට අන්දලා තියෙන ඇඳිල්ල නිසා ඉස්සරහට ඔය අහුවෙන කෑලි ටිකවත් අහුවේද කියලා ෂුවර් නෑ කියලයි. ජනාධිපතිවරණයක් තියන්න ඕන නෑ. තිබ්බොත් අනිත් පක්ෂ බැට කනවා. සල්ලි වේදම් නොකර ඔනෝයි විදිහටම ජනපති වික්‍රමසිංහට තව අවුරුදු 5ක් ජනපති දුරේ ඉන්න දෙමු. එහෙව් කතාවක් කියලා තිබුණේ එජාප මහලේ කම්පාලිත රංගේ බණ්ඩාර. පහුගිය 22වනදා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී රංගේ මේ කතාව කියලා තිබුණා. අපි කියන්නේ මැතිවරණයක් ඕනේ නැහැ කියලා ජනාධිපතිවරණයක් තියන්න ඕනේ නැහැ දැන් කියලා අපි කියන්නේ ওই ප්‍රතිපලයෙන් බැට කණ්ඩ වෙන හින්දා අනිත් කට්ටියට. ওই නෑයි නෑයි කියන තැන් වලින් කොපමණ ප්‍රමාණයක් එනවද කියලා බලා ගන්න පුළුවන් ඉදිරි කාල පරිච්ඡේදය තුළ. ජනාධිපතිවරණයකට අනුර සජිත් ඕගොල්ලෝ එන්න එපා අපරාධේ ඕගොල්ලෝගේ සල්ලි මුදල් නාස්ති වෙනවා. ඒක නිසා අපිත් එක්ක එකතුලා මේ ගමන යන්න කියන එකනේ. ඔව් රටේ පරිසරය. දැන් මේකේ පෝස්ටර් ගහන්න, කොඩි දාන්න, ස්ටේජ් ගන්න, ශබ්ද විකාශන දාන්න, ඊළඟ රජයේ නිලධාරීන්ගේ කාර්යභාරය එක පැත්තකින් දනස් කන්දේ මේ සේරම් බාග පැත්තකින් බාග්කොලත් රාජ්‍ය මේ ඔක්කොම දිහා බලනකොට රට ගැන හිතනවා නම් අපිට තියෙන හොඳම ක්‍රියාවලිය තමයි මේ ජනාධිපතිවරණය තියෙන එකනේ මේ වෙලාවේ ගොඩ දාපු මිනිහට වැඩි කරගෙන යන්න සහය දීලා ඉවරලා ඉදිරියට යන්න. ජනතාවගේ ඡන්දයිතිය සම්බන්ධව ඔබතුමා බරපතල ප්‍රකාශනය කරන්න. ඔව් ජනතාවගේ ඡන්දයිතිය කිසිම හානියක් වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න ඕන. අවශ්‍ය නම් ජනමත විචාරණයක් තියන්න පුළුවන්. එතකොට මේ බීදමක් බොහොම අඩුවෙන් කරන්න පුළුවන්, සරලව කරන්න පුළුවන් එක. දැන් මම කියන්නේ ජනාධිපතිවරණය තියන්න ඕනේ නැහැ කියලානේ. මම කියන්නේ රටේ සුභසිද්ධිය සඳහා. ඒක අනිත් කට්ටිය කියනවා නම් නෑ රට රහින ගැහුනොත් කමන්නේ අපිට ඕන ඡන්ද තියන්න කියලා. ඉතින් ඒක ප්‍රශ්න නෑ නේද කොහොමද? ඒ කියන්නේ එහෙනම් රට ගැනවත් ජනතාව ගැනවත් අධ්‍යාපනය ගැනවත් වෙළඳපොළ ගැනවත් කොටස් වෙළඳපොළවත් මේවා ගැන නෙමෙයි බලන්නේ. හරි මේ බලන්නේ තමන්ට ඡන්ද තියලා තමන් තනතුරු වලට එන්න බලනවා. ඉතින් මම කියන්නේ රට වෙනුවෙන් තීන්දුව මේ තීන්දුවක් ගත යුතුයි කියන්නේ මම කියන්නේ. එක පැත්තකින් අනුර සජිත් විවාදය, අනිත් පැත්තෙන් ජනාධිපතිවරණයේ සඳහන හැදිල්ල, තවත් පැත්තකින් ජනාධිපතිවරණයේ තියන්න නැතුව ජනමත සමීක්ෂණයක් තියන්න කියලා තවත් පාර්ශවයක් කියනවා. ඒ හැම දෙකම අවසාන තීරකයා ජනතාව. ඔබේ තීරණය අනුව තමයි රටේ අනාගත දේශපාලනය ලියවෙන්නේ. එනම් දේශපාලනයේ සහ කාලීන තොරතුරු ඇලතුලන්තයත් අරගෙන යලිත් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. Voice Tribune News සමගින් මම නකීම් නවාස්. Voice Tribune YouTube නාලිකාව subscribe කළ නැත්නම් දැන්ම subscribe කළ තියන්න ඔබේ අදහස් comment කරන්න.